අතීතවර්ජිනි නූතන ඩැහැරේට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයා ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ආයතන ප්‍රධානියාට වැඩක් බාර දුන්නට පස්සේ වාටේ පවර්ණ කාර්ය හරියාකාරව කරගන්න බැරි වුණොත් ආයතනයේ ප්‍රධානියා වඳුරෙකුට ඔය වැඩේ බාර දුන්නා නම් ඔයිට වඩා හොඳින් කරනවා කියලා කියන අවස්ථා තියෙනවනේ. හැබැයි අද අපි කතා කරන්න යන්නේ සංකීර්ණ රැකියාවක්. අවුරුදු 9ක් පුරාටම වක්කීම් සාගතව සැලකිලිමත් වගේම නිවැරදිවම කරපු එහෙම නැත්නම් හොඳටම කරපු වඳුරු කුලේ බැබුන් කෙනෙක් ගැන කතාවක්. ඉතින් කවුද මේ බැබුන්? මේ බැබුන් කරපු සංකීර්ණ රැකියාව මොකක්ද? එන්න ආවර්ජනය කරමු. අද කතා වීරයා වෙන බැබුන්ගේ නම තමයි ජැක්. ඉතින් මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ වර්ෂ 1870 ගණන් වල දකුණු අප්‍රිකාවේ යුටෙන් හේච් දුම්රිය නැවතුම්පළ පදනම් කරගෙන. මේ කතාවේ ඊළඟට වැදගත් පුද්ගලයා තමයි ජේම්ස් වයිට් කියන්නේ. මේ ජේම්ස් වැඩ කරලා තිබුණේ කේප් ටවුන් පෝර්ට් දුම්රිය සේවා අධිකාරිය යටතේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට. මේ රැකියාවේ තිබුණු ඒකාකාරී බව නිසාම ඔහුට මෙම රැකියාව අලස නීරස දෙයක් බවට පත් වෙලා තමා තිබුණේ. ඉතින් මේ රැකියාවේ කම්මැලිකම නැති කරගන්නත් එක්ක මොහු අනුතුරුදායක විනෝදාංශයක් තෝරාගෙන තිබුණා. ඒක තමයි ධාවනයේ වෙමින් පවතින දුම්රියක දුම්රිය මැදිරියෙන් දුම්රිය මැදිරියට පණින එක. ඉතින් මේ අනුතුරුදායක විනෝදාංශය නිසාම ජේම්ස්ට ජම්ප කියන අනුවර්තන නාමයත් ලැබිලා තිබුණා. ඉතින් ඔයාලටත් තේරෙනවා ඇතිනේ ධාවනයේ වෙමින් පවතින දුම්රියක දුම්රිය මැදිරියට පණින එක කතරම් අනුතුරුදායකද කියලා. මේ අනුතුරුදායක විනෝදාංශය නිසාම වර්ෂ 1877 දී එක්තරා දිනක ජේම්ස් අනතුරකට ලක් වෙනවා. ඒ අනුව ධාවනයේ වෙමින් පවතින දුම්රියෙන් ජේම්ස් බිමට ඇද වැටිලා අධිබරති දුම්රියේ ලෝහමය රෝදවලට ඔහුගේ දෙපා යට වෙනවා. මේ අනතුරෙන් පස්සේ ජේම්ස්ට අවාසනාවන්ත ලෙස ඔහුගේ පාද දෙකේම දණහිසෙන් පහළ කොටස් අහිමි වෙනවා. ඒ අනුව මේ විදිහට ජේම්ස්ගේ අනතුරුදායක විනෝදාංශය කඳුලකින් අවසන් වුණා. ජේම්ස්ගේ අනතුරුදායක විනෝදාංශය නිසා ඔහුට මුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වය ගැන ජේම්ස් බලවත් ලෙස පසුතැවීමට ලක් වෙලා හිටියේ. ඒ දැන් කරන්න දෙයක් නැහනේ. පසුව ජේම්ස් විසින්ම ඔහුට કૃතිම දැවමේ පාද දෙකක් නිර්මාණය කරගත්තා. ඒ වගේම ජේම්ස්ට ජීවත් වෙන්න ආදායමක් නැති නිසා ඔහු ඉන්න තත්ත්වයට සරල නිවිදියේ රැකියාවක් ලබා දෙමින් ඔහු සේවය කළ දුම්රිය නැවතුම්පළ අධිකාරියෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව ජේම්ස් ගැන සංවේදී වුණු දුම්රිය නැවතුම්පළේ උසස් නිලධාරීන් ජේම්ස්ගේ වක්කීම් සහගතභාවය ගැන විශ්වාස කරලා කායික ක්‍රියාකාරකම් අඩු එමෙන්ම වෙහෙසකර භාවයේ අඩු වෘත්තියක් වන දුම්රිය සංඥා සැපයුම්කරුවෙකු ලෙස ජේම්ස්ට යුටෙන් හේජ් දුම්රිය නැවතුම් පොලේ රැකියාවක් ලබා දෙනවා. ඒ අනුව ජේම්ස්ට පැවරුණු කාර්ය උනේ පැමිණෙන දුම්රිය වලට ආරක්ෂිතව හා නිසි වේලාවට ගමනාන්තය කරා ලඟාවීමට අවශ්‍ය වන නොයෙකුත් සංඥා ලබා දීම සහ දුම්රිය නිවැරදි දෙසට යොමු කරවීමට ලීවර යොදාගෙන දුම්රිය පීලිමාරු කිරීම වැනි කාර්යයන්. ඉතින් මෙම බොහෝ කාර්යයන් ජේම්ස්ට පුටුවක් මත අසුන්ගෙන උනත් සිදු කිරීමට හැකියාව තිබුණා. ඒත් ඔයාලට තේරෙනවා ඇතිනේ දෙපා අහිමි ජේම්ස්ට ඔහුගේ රැකියාව විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ අනෙකුත් කාර්යයන් සියල්ලම තනිවම සිදු කර ගැනීම දැඩි අභියෝගයක් මෙන්ම දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබුණා. කැටියෙම කියනවා නම් ආබාධිත තත්ත්වය නිසාම රැකියාවට පැමිණීම සහ පිටවී යාම පවා ජේම්ස්ට ප්‍රශ්නකාරී තත්ත්වයක් බවට පත්ව තිබුණා. පසු ජේම්ස් විසින් රැකියාවට යාමේම පහසු කරන කුඩා ට්‍රොඩියක් නිර්මාණය කරගත්තත් තනිවම හැසිරීම ජේම්ස්ට වෙහෙසකර කාර්යයක් වුණා. මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයක් යටතේ ජේම්ස්ගේ ජීවිතයේ ගෙවෙද්දී ඔහු වර්ෂ 1881 එක්තරා දිනක යුටින් හේච් නගරයේ මාකට් එකට යනවා. ඉතින් මේ අවස්ථාවේ ජේම්ස් හරි අපූර්ව දෙයක් දකිනවා. ඒ තමයි වඳුරු කුලයේ බැබුන් කෙනෙකු විසින් තනිවම ගොනුන් බැදි කරත්තයක් මෙහෙවන එක. මේ වෙලාවේ ජේම්ස්ට තේරුම් යනවා මේ බැබුන් බොහොම දක්ෂයි වගේම වක්කීම් සහිත කාර්යයන් සිදු කිරීමටත් හැකියාව තිබෙන බව. ඒ අනුව ජේම්ස් මේ බැබුන්ගේ අයිතිකාරය මුණ ගැහෙනවා. බැබුන්ගේ අයිතිකාරයා හරහා ජේම්ස් දැනගන්නවා මේ බැබුන්ගේ නම ජැක් බවත්, සරණ විධානයක් කරහා බැබුන් ලවා වැඩ සිදු කරගත හැකි බවත්, ඒ වගේම මේ බැබුන්ගේ තිබුණ ශක්තිමත්භාවය නිසා බරිත දේවල් තල්ලු කිරීමට සහ ඇදගෙන යාමේ හැකියාවත් මේ ජැක් නම් බැබුන්ට පවතින බව. මේ අනුව ජේම්ස්ට හොඳින්ම වැටහෙනවා තමන්ගේ එදිනෙදා කටයුතු වලට සහාය වීමට මේ ජැක් නම් බැබුන්ට හැකියාව තියෙනවා කියන එක. ඒ අනුව ජේම්ස් බැබුන්ගේ හිමිකරුගෙන් මේ ජැක් නම් බැබුන් මිලදී ගැනීම වෙනුවෙන් ඉල්ලීම් කරනවා. ආරම්භයේදී බැබුන්ගේ හිමිකරු බැබුන්ව මුදලට විකිණීම ප්‍රතික්ෂේප කළත් ජේම්ස් විසින් නැවත නැවත සිදු කරන ඉල්ලීම් නිසා මෙන්ම ජේම්ස්ගේ ආබාධිත තත්ත්වය ගැන සංවේදී වුණු හිමිකරු බැබුන්ව ජේම්ස්ට බාර දෙනවා.
බැබුන්ගේ හිමිකරු බැබුන්ව බාර දෙන්නට කලින් ජේම්ස්ට උපදෙසක් දෙනවා. ඒ තමයි ජේම්ස්ට කියනවා මේ බැබුන්ට සෑම රාත්‍රියකම නිින්දට පෙර බ්‍රැන්ඩි ගුරු කීපයක් ලබා දිය යුතු බවත්. එසේ නොකළොත් පසුදා මේ ජැක් නම් බැබුන් කිසිදු ආකාරයක වැඩක් සිදු නොකරන බව. ඉදිරියේදී මම භාවිතයේ පහසුවට මේ බැබුන්ව ජැක් කියන නමින් පමණක් හඳුන්වන්නම්. पशु जेम्स सिसिन जैक वे ओहगे एदिनेदा कार्यांट उपकार कर गनीम वेनुवें पुरुदु पुहुनु करनवा वेडी कालया कियान्न कलिं जैक जेम्स के सुरतलागे मट्टिमिंग एहाट गिहिल्ला ओहगे होंदम विश्वसनीयम यहालुवा बावट पात्तेनवा जैक सा जेम्स जीवत्तुने जेम्स सेवे करमें सिटी यूटिन हेच दूम्रिय नवतुम पोलट सतपुम बागेक पमन दुरकिं पीटी कुडा निवासेक ए अनुव सैम उदासनकम जैक विसिं ओहगे स्वामिया वगेम होंदम मितुरावुन जेम्स ट्रोलिये वाडी उनाम ओह सेवे करन स्थाने दक्वा ट्रोलिय तल्लुकरगनयामे कार्य सिदुकला पसुकालनो जेम्स वेटुना जैक्गे बुद्धिबद्भावे निसाम जैक्ट तवदुरटत निसी पुहुनुवक लबा दुन्नोत मीरत वडा वक्कीम सागत देवल सिदुकरन्नट जैक्ट हैकियाव तिबेन बव जेम्स ओहुगे राजकारी स्थानयट गियाट पस्से ओहु विसिन सिदुकरन कार्यान पिलिबंदव जैक बोहोम सैलकिल्लेन बलागेन हिटिया एनो जेम्स विसिन सिदुकरन एक कार्यक वेला तिबुणे दुम्रिय रेदुरा विसिन दुम्रिय नलाव सिव्वतावक नादकल विट එම සංඥාවට අනුව සිග්නල් බොක්ස් එකේ යතුරක් අරගෙන එම යතුර දුම්රිය දාවකයාට ලබා දීම. දුම්රිය දාවකයාට මෙලෙස යතුර බාර දීම ගල්ලගුරු පුරෝණ ස්ථානයේ දුම්රියට ලඟා වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබුණා. කෙසේ වෙතත් ඇවිද ගොස් යතුර බාර දීමේදී ආබාධිත ජේම්ස් විසින් අත්විඳින අපහසුතාවයේ ආබුද කරගත් ජැක් දුම්රියේ සීනුව සිව්වතාවක් නාදෝ විගස අදාළ දුම්රිය දාවකයාට යතුර බාර දීමට පුරුදු පුහුණු වුණා. මෙම කාර්යයට විතරක් නෙමෙයි पशुकालीनों पेमलिन दुम्रियांट निवेरदी मार्गे निवेरदी दिशावट गमन किरीमट अत्यावश्यवन लीवरोसे सिद्धकोरुन लबन दुम्रिय मंतीरु पालने पिलिबंदव पवा अवबोध्याक लबागा जैक दुम्रिय नला शब्दे एसन वार गननानु निवेरदी लीवरे एदीम मगिन एम कारे सीयट सीयाक निवेरदीव सिद्धुकला आरंभेदी मेम मेहेयुन कटयुतु सिद्धुकिरीम सदहा जेम्स केन उपकार लबुनात पशुकालीनों तनियमवद मेम मेहेयुन कटयुतु सिद्धुकिरीमट जैक्ट हैकियाव लबुना ඒ වගේම ජැක් කිසිදු අතපසුවීමකින් වැරද්දකින් තොරව අදාළ කාර්යයන් සිදු කළා. ඒ අනුව ජේම්ස් වයිට් සහ ජැක් ශක්තිමත් මිතුදමක් වගේම ශක්තිමත් සේවක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන කණ්ඩායමක් ලෙස දුම්රිය සේවාවට අදාළ කටයුතු සිදු කළා. ඔවුන්ගේ සේවා කාලය තුළ කිසිදු ආකාරයක අත්වැරැද්දක් හෝ අතපසුවීමක් සිදු වෙලා තිබුණෙත් නැහැ. කෙසේ වෙතත් එක්තරා දිනක මෙම දුම්රිය මාර්ගය ඔස්සේ පෝට් එලිසබෙත් දක්වා ගමන් කරමින් සිටි ධනවත් කාන්තාවක් සංඥාවන් අනුව දුම්රිය මන්තිරු පාලනය කරමින් සිටි මේ ජැක් නම් බැබුන්ව දකිනවා. දුම්රිය ගමන් කරන විශාල මගී පිරිසකගේ ජීවිත මෙලෙස බැබුන් සත්වයෙකුගේ පාලනයට නතු කිරීම පිළිබඳව ඇය විශ්මයට වගේම බීතියට පත් වුණා. ඒ අනුව ඇය ජැක් පිළිබඳව කිසිදු අදහසක් හෝ අවබෝධයක් නැතුව ඇය දුටු සම්පූර්ණ සිදුවීම පිළිබඳව දුම්රිය අධිකාරියේ ජේෂ්ඨ දුම්රිය නිලධාරීව දැනුවත් කරනවා. ඒ අනුව මෙම ලද තොරතුරේ සත්‍ය අසත්‍යතාවය දැක ගන්න අදහසින් මෙම ඉහළ පෙළේ ජේෂ්ඨ දුම්රිය නිලධාරීන් යුටෙන් හේච් දුම්රිය නැවතුම් පළ වෙතට යනවා. දුම්රිය පොලට ගිය පසු පෙර සදාහන් කළ කාන්තාවකෙන් ලද තොරතුර සම්පූර්ණයෙන්ම සත්‍ය බව දැකගත් මෙම නිලධාරීන් වහාම ක්‍රියාත්මක කරන පරිදි ජේම්ස් වයිඩ්ව ඔහුගේ බැබුන් සමගම සේවයෙන් ඉවත් කිරීමට තීරණය කරනවා. මෙලෙස ඔහුව සේවයෙන් ඉවත් කළොත් ආබාධිත පුද්ගලයෙකුට රැකියාව සොයා ගැනීමට ඇති දුෂ්කරතාවය පිළිබඳව මෙන්ම රැකියාව අහිමි වුවහොත් නවාතැනද අහිමි වන නිසා තමන්ට සහ බැබුන්ට නිවසක් නොමැතිව අසරණ තත්ත්වයකට පත්වීමට සිදුවන බව ජේම්ස්ට වැටහෙනවා. ඒ අනුව ජේම්ස් දුම්රිය නිලධාරියෙන් දැඩි ලෙස ආයාචනා කළා ඔහුට ඔහුගේ රැකියාව අහිමි නොකරන ලෙසට. එමෙන්ම ක්‍රමවත් පරීක්ෂණයක් මගින් අදාළ දුම්රිය කටයුතු සිදු කිරීමට ජැක්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කර බලන ලෙසට ජේම්ස් මෙම නිලධාරියෙන් ඉල්ලීමක් කළා. මේ අවස්ථාවේ ජේම්ස් සමග දුම්රිය ස්ථානයේ සේවය කරමින් සිටි අනිකුත් සේවකින්ද ජැක් විසින් ඔහුගේ කාර්ය නිවැරදිව ඉතා හොඳින් සිදු කරන බව තහවුරු කළා. ඒ අනුව දුම්රිය ස්ථානයේ සියල්ලන්ගේම ඉල්ලීම අනුව ඉහළ පෙළ දුම්රිය නිලධාරීන් ජැක්ගේ පෙර සූදානම හා ප්‍රශ්න විසඳීමේ හැකියාව මැන බැලීමට පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කරනවා. මෙම පරීක්ෂණයේදී ජැක්ව එකම ආකාරයෙන් සකස් කර තිබූ ලීවර පෙළක් ඉදිරියේ තියලා දුම්රිය නිකුත් කරන ශබ්ද සංඥාවන් වේගයෙන් වෙනස් කරමින් එම වෙනස් වන ශබ්ද සංඥාවන් අනුව නිවැරදි ලෙස සියලුම ලීවර හසුරුවමින් හරියාකාරව අදාළ වෙනස්කම් සිදු කරනවාද යන්න පරීක්ෂා කරනු ලැබුවා. පැමිණ සිටි දුම්රිය නිලධාරීන් මවිතයටපත් කරමින් ජැක් මෙම පරීක්ෂණය ඉතාමත් හොඳින් සමත් වෙනවා. ඒ අනුව බැබුන්ගේ මෙම පුදුමාකාර හැකියාව නිසා ජේම්ස් ටෝගේ රැකියාව නැමත ලැබෙනවා වගේම
ජැක් නම් බැබූන්ව නිල වශයෙන් දුම්රිය සේවයට බදවා ගැනීමත් සිදු කළා. නිල වශයෙන් සේවයට බදවා ගත්තට පස්සේ ජැක්ට සේවා අංකයක් 720ක දායනක වැටුපක් ඒ වගේම සෙන්සුරාත දිනවලදී බියර් බෝතලයක් සහ ඉක්ස්නැක්ස් පවා ලැබුණා. ඒ අනුව මෙම බැබූන් දුම්රිය සංඥාකරුවෙකු ලෙස ලෝ පුරාම ප්‍රචලිත වුණා. ජැක් ලෝ පුරා ප්‍රසිද්ධ වීමත් එක්ක ජැක්ව බලන දුර ප්‍රදේශ වලින් පවා මිනිසුන් එන්න පටන් ගත්තා. මේ අනුව වැඩි කලක් යන්නට කලින් යුටන් හේජ් දුම්රිය නැවතුම්පළ සංචාරක ආකාශයේ දිනාගත් ස්ථානයක් බවට පත් වුණා. ඒ අනුව මේ ජැක් නම් බැබුන් පුරා අවුරුදු 9ක් තිස්සේ දුම්රිය සේවාවේ නිරත වුණා. ජේම්ස් ටෝගේ වෘත්තීය ජීවිතයේදී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදීත් එකලෙස උපකාර කළ ජැක් වර්ෂ 1890 දී අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණා. නමුත් ජැක් නම් මේ බැබුන්ගේ මතකය දකුණු අප්‍රිකානු ජනතාව අතර අද රජ ජීවමානයි. ඉතින් මිනිසු වෙනුවෙන් දිගු කලක් සේවය කළ මේ අතිදක්ෂ ජැක් නම් බැබුන්ගේ හිස්කබල අදටත් දකුණු අප්‍රිකාවේ ග්‍රැහම් ස්ටෝන්හි ඇල්බේනි කෞතුකාගාරයේදී දැක ගන්නට පුළුවන්. සතුන් අතරම ඉපිද අසාමාන්‍ය හැකියාව නිසා ලොවක් හඳුනාගත් බැබුන් ජැක්ගේ කතාව තමයි අද ආවර්ජන තුලින් අපි කතා කළේ. ඉදිරියේදීත් මෙවන් වීඩියෝ රැසක් ඔයාලට තිල්ල කරන්න ආවර්ජන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් නැවත හමු වෙන බලාපොරොත්තු වෙයි. ඔයාලා හැමෝටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට ගිහිල්ලා එන්නම්.